හලේ පිළිකාපුච්චන යන්ත්‍රය පවා අර්බුදයකට ලක්වෙමින් තියෙනවා. ඒ සමාගංවලට නයගෙවන්න නැතුවේ සමාගම් මේ අලුත් වැඩියාව අමතර කොටස් දීම ප්‍රතික්‍රියක දීම නවත්තුව. එකන නය අරගෙනත් සමහර තැන්වලේ අදාළ වැඩ සිද්ධ වෙලා නෑ. එකන මේක මුදල් නාස්ති කිරීමක්ද යම්කිසි දූෂණ? ඒක පැත්තකින් අපි එහෙමත් කියනවා. ඒ කියන්නේ දැන් අපි දැනගන්න ඕනේනේ දැන් සෞඛ්‍ය ලේකම් තුමා තමයි අපේ ප්‍රධාන මුල්‍ය භාරකරු. එතකොට ඔහු දන්නවනම් මේක ආණ්ඩුවටත් සල්ලි නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ගෙවන්න සල්ලි නැතුව අපි මේ සල්ලි මේ වෙන කාගෙන් හරි ණයට ඉල්ලගෙන තමයි මේ වැඩේ කරන්න කියලා. මේ රටට වෙන එකම තමයි මේ. හරි. එතකොට අඩුගානේ ණයට ඉල්ල දැන් මම මගේ ගෙදර නඩත්තු කරන්නේ අද ණයට ඉල්ලගෙන නම් මං අඩුගානේ බලනවානේ මේ මුදල ඉතුරු කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා. පාන් ගෙඩියක් කනවා නම් මම දරුවන්ට කියනවානේ අද පාන් භාගයක් කාලා බේරගමු මේක කියලා. එතකොට එහෙම තියෙද්දි සෞඛ්‍ය ලේකම්වරයාගේ අතින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන්ම සමහර අනුමත කරන උපකරණ ප්‍රතික්‍රියක දිහා බැලුවහම අපිට හිතෙන්නේ නැහැ මේ මුල්‍ය කළමනාකරණය පිළිබඳව අවබෝධයකින් කටයුතු කරනවා කියලා. ඒක පිළිබඳව අපි දිගින් දිගටම කියනවා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා අනිවාර්ය අවශ්‍යතා වලට මේ සල්ලි ටික වෙන් කරන්න. අනිවාර්යම අඩුම මුදලකින් මේ වැඩ ටික මේක කිව්වහම සමහර විශේෂඥ වෛද්‍යවරු එන්නේ මේකට වඩා මේක ක්වොලිටි කියලා. හැබැයි මේ ක්වොලිටිය ලෙඩුන්ට හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සෞඛ්‍ය ලේකම්තුමාට ඊයේ පෙරේදා අපි වාර්තාවක් ඇහුවා. රසායනාගාර පරීක්ෂණවලදී විශේෂයෙන්ම යූසබල් ක්වොලිටි එක, ඒ කියන්නේ රෝගියාට ලැබෙන ක්වොලිටි එක ගැනනේ අපි කතා කරන්න ඕනේ. අපි අඟහරු ලෝකේ හරි වෙන ග්‍රහ ලෝකයක හරි ක්වොලිටි එක ගැන කතා කරලා වැඩක් නැහැ. රෝගියාට ලැබෙන යූසබල් ක්වොලිටි එක කියන එක පාවිච්චි කරලා අවම පිරිවැයකින් මේ පරීක්ෂණ කරන එක පටන් ගන්න. එහෙම නැති වුණොත් අපිට එක පරීක්ෂණයක් කරන්න යන වියදමින් 10 දෙනෙකුට පරීක්ෂණ 10කට වියදම් කරනවා නම් අපි, ඒ කියන්නේ අපිට 2.50ට කරන්න පුළුවන් එක 25කට අපි කරනවා නම් ඒකෙන් කියවෙන්නේ අපි එක රෝගියෙක්ගේ පරීක්ෂණයේ ක්වොලිටියට කියලා කරලා රෝගීන් 9 දෙනෙක් පරීක්ෂණ නැතුව ගෙදර හරවලා යවන තත්වයකට පත් කරගන්නවා. මේ අර්බුදය ඇතුලේ ඒක අනිවාර්යම වෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය ලේකම්තුමාට කියනවා, විශේෂම රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට කියනවා, මේක ඔබේ වගකීම, මේක ඉෂ්ට කරන්න, මේ රෝහල්වල එක ප්‍රමිතියකට එක මුදලකට අඩු මුදලකට මේක කරගන්න ක්‍රමය රටට හදලා දෙන්න කියන එක අපි කියනවා. දැන් මූල්‍ය කළමනාකරණය කෙසේ වෙතත්